අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අපි මේ එළවලු වෑංජන උයනකොට ඒ කාලවල වලදී වෙනස් වෙනස් එළවලු වෑංජන අපි උයන්න ඕනේ. අනිත් එක තමයි අපේ ගෙදර ඉන්න සමාජිකයෝ ඉන්නවනේ එක්කෙනෙක් ඉන්න පුළුවන් පිත් රෝගේ වැඩි අය. තව කෙනෙක් ඉන්න පුළුවන් සෙම් රෝග වැඩියෙන් තියෙන අය. තව කෙනෙක් ඉන්න පුළුවන් වාත රෝග වැඩියෙන් තියෙන අය. අන්න ඒ නිසා වාතයේ පිත සෙම කියන මේ තුනට ගැළපෙන. ඒ වගේමයි තවත් විවිධ හේතුන් තියෙනවා අපි මේ කෑම වේල ගලප ගන්න ඕනේ ක්‍රම. අන්න ඒ ක්‍රම වලට අනුව තමයි මම මේ කෑම වේල් සකස් කරන්නේ. කෑම වේල සකස් කරන එක මේ අපේ මෙනු එක අපිට ඕන විදිහට කරන්න බෑ. කෑම වේල මෙන්න මෙහෙම තිබුණොත් හොඳයි කියලා දැවිල්ල එකක්, කිරට එකක්, බැතුමක්, මැල්ලුමක් අන්නේම කරොත් හරි කියලා හුඟක් අය හිතනවා. එහෙම වෙන්න බෑ. මොකද දන්නවද? සමහර කාලවල තියෙන උෂ්ණාධික කාලවල්. අන්නේ කාලවල් වලදී අපි කන්න ඕනේ ඇඟට සිසිලගෙන දෙන ආහාර. සමහර කාලවල් තියෙනවා ශීතාධික කාලවල්. අන්නේ කාලවල වලදී අපි ටිකක් උෂ්ණාධික කෑම කෑවට කමක් නැහැ. ඒ වගේම අපේ ගෙදරින් ඉන්න අය ගැන හිතලා කෑම උයන්න ඕනේ. මේක මම දැනගත්තේ මගේ අම්මගෙන්. මොකද සමහර දවස්වලට මම මගේ අම්මට කියනවා අම්මේ මෙන්න මේ දේ උයමුද අපි. අම්මගේ නෑ මේ දවස්වල ඕවා කන්නේ නැහැ. ඕවා කන්නේ සීත කාලෙදී. අන්න ඒ වගේ එක එක දේවල් ගැන මගේ අම්මගේ ගොඩාක් දේවල් මම දැනගත්තා. ඉතින් මේ රෝග පෝ වෙන කාලෙදී අපි මොනවද කන්න බොන්න ඕනේ කියලා මම ඔයාලව දැනුවත් කරනවා. ඒ වගේමයි අද මම දෙනවා දවස් 7ට මෙනු 7ක්. මේ මෙනු 7 මම සකස් කරලා තියෙන්නේ තේරුමක් ඇතුවයි. ඉතාලම කෙටියෙන් මේ රෙසිපිස් 7 මොනවද කියලා බලන්න. ගොඩක් වියදම් කරන්න දේවල් නෑ. අඩු මුදලකින් මේ බත්පත සකස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ 2021 සැප්තැම්බර් 10 වෙනකොට අපේ අම්මා channel එකේ උයන්න කියා දුන්නු එළවලු වර්ග, සම්බෝල වර්ග, පලා ජාති, මාළු වර්ග. ඒ උයන්න කියලා දුන්නු එළවලු මාළු වලින් තමයි මේ දවස් 7ට ආහාර වට්ටෝරු මෙනු 7ක් මං කියලා දෙන්නේ. සඳදට කරවිල සම්බෝලය, පොළොස් සම්බුල, පිපිඤ්ඤා කිරට, මුරුංග කොළ මැල්ලුම. අඟහරුවාදට කට්ට කරවල හොත්ත, කට්ට කරවල නැතත් ඔයා කැමති කරවල වර්ගයක් හාල් මැස වුණත් මේ ක්‍රමයට හොදි තියලා උයා ගන්න. පතෝල සලාදේ මුකුණු වෙන්න මැල්ලුම කෙහෙල් මෝ කිරට. බදාදට අලු කෙසෙල් කිරට, මල්ගෝවා කරිය, බෝච්චි කරිය, කරවිල සම්බෝලේ. බ්‍රහස්පතින්දට වට්ටක්ක කිරට, මුල්ගොටුකොළ සම්බෝලේ, ගම්මිරිස් මිරිස් මාළු කෙහෙල් මෝ කිරට. ප්‍රතිශක්තිය වැඩි කරන ආහාරයක් නිසා කෙහෙල්මෝ මම මේ සතියේ දවස් 3කට දාලා තිනවා. පැෂන් ෆෲට් කොළමැල්ලුම, පැෂන් ෆෲට් නැත්තම් කැමැති මැල්ලුමක් හදාගන්න. තලන බටු වෑංජනය, පරිප්පු කරිය, මිරිස් මාළුව, මිරිස් මාළුව මේක නැත්තම් තවත් මාළු වර්ග තියෙනවා අපේ අම්මා channel එකට ගිහිල්ලා බලන්න. සෙනසුරාදා තිත්ත නැතු උයන කරවිල මාළුව, කොස් මැල්ලුම, කඩල උයන බිත්තර කරිය, තිබ්බටු මාළුව. ඉරිදා කෙහෙල් මුව මැල්ලුම, ලින්න මාළු කිරට, ලින්න මාළු නැත්තම් ඔය කැමති මාළු වර්ගයක් කිරට උයා ගන්න. නිමිති සමග පරිප්පු උයලා ඊළඟට හිඳෙන්න රසට වම්බොටු උයලා. මේ ලොක්ඩවුන් එකේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න මාළුත් එකතු කරගන්නවා නම් හොඳයි. මේ මෙනුස් ටික දැකලා ඔයාට බඩගිනි හැදුණා නේද? ඔයාට චිකන් ඕනේ නම් අපේ අම්මා channel එකේ රෙසිපිස් ගොඩාරියක් තියෙනවා. ඒව බලලා හදාගන්න. වෙජිටේරියන් අයට මේ වගේ රසට සෝයා මීට්, ඒ වගේම මිරිස් පැදලා, බිස්ටෙක් වගේ සෝයා මීට් හැදලා, සෝයා ටෝෆු හැදලා, ඒ වගේම ගෙදර ලුණු දෙහි තියෙනවනම් මේ ක්‍රමයට ටේස්ට් එකට ලුණු දෙහි හැදලා බත් එක රස බලන්න පුළුවන්. අපේ අම්මා channel එකේ තියෙන විශේෂම වැදගත් දේ තමයි පිට රටෙන් ගේන සෝස් වර්ග කෘත්‍රිම රසකාරක එකතු කරන්නේ නැහැ. ඒ වගේම ගව මස්, එළු මස්, ඌරු මස් උයන්නේත් නැහැ. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න.
විශේෂයෙන්ම මම ඉල්ලා හිටිනවා ඔයාලගෙන් විශේෂ රසම් හොද්දක් මම හදන්න කියලා දීලා තියෙනවා. මේ රසම් හොද්දට මං පෙරුම් කායන් ඇතුළත් කරලා තියෙනවා. පෙරුම් කායන් නැත්තම් ඔයාලට ඒකේ තියෙන අනිත් කුළුබඩු දාලා රසම් හොද්ද හදාගන්න පුළුවන්. හැම කෙනෙක්ම බත් කාලා මේ රසම් හොද්දෙන් චුට්ටක් බොන්න. ගෙදර ඉන්න කෙනා ගැන හිතලා කෑම උයන එක ඉතාම වැදගත්. පුංචිම පුංචි උදාහරණයක් මං කියන්නම්. සමහර විට ඔයාලා ගෙදර ඉන්නවනම් හුඟක් දැවිල්ල දේවල් කෑවම කකුල් පැලෙනවා, මූණේ කුරුලෑ දානවා, ඒ වගේම ඇස් දැවිල්ල ගන්නවා. ඒ වගේ අයට හුරුල්ලෝ, බලමාළු, දෙල් අන්න ඒ වගේ දේවල් හොඳ නැහැ. අනිත් එක තමයි දියවැඩියා රෝගියෙක් ඉන්නවනම් ගෙදර, ඒ වගේ කෙනෙක් ඉන්නවනම් පට්ටක්ක, බීට්‍රූට් මේ වගේ දේවල් කෑවොත් මොකද දන්නවද වෙන්නේ? සීනි දෙගුණ තෙගුණ වෙනවා. එක්කෙනෙක්ට දියවැඩියාව කියලා අනිත් අයට නොකා ඉන්න විදිහක් නැහැනේ. එයාත් කන්න ඕනේ. අන්න ඒ වෙලාවට කොහොමද අපි එදා මෙනු එක සකස් කරගන්නේ? අන්නේ දවසට බීට්‍රූට් කරියක් හිඳෙන්න උයලා අපේ අම්මා චැනල් එකේ කියලා දීලා තියෙනවා. ඒ වගේමයි කරවිල හිඳෙන්න උයලා අගුණකුල සම්බෝලයක් හදලා අන්නේ වගේ තමයි කෑම ගලප ගන්න ඕනේ. තවත් පුංචි උදාහරණයක් කියන්න. දැන් අපි බම්බුට උයනවනම් එදාට තිබ්බට උයන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි පරිප්පු එනවනම් එදාට මෑකරලු යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දන්නවද මේ ඔක්කොම රනිල භෝග. පරිප්පුත් කඩල වර්ගයක්, මෑකරලුත් කඩල වර්ගයක්. ඒ නිසා අන්න ඒ වගේ දෙක එක දවසේ උයන්නේ නැහැ. එකම බත් පිඟානට උයන්නේ නැහැ. මේ වගේ කොටාත් දේවල් තියෙනවා ඔයාලට කියලා දෙන්න. මං අද චුට්ටයි ඔයාලට කිව්වේ. මම විශ්වාස කරනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක්, අධ්‍යාපනික දැනුමක් ලැබෙන්නේ නැද්ද කියලා. ඒ වගේමයි ඔයාලගේ ලයික් එක දාන ගමන් මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ වගේමයි මේ රෙසිපිස් හැදුවම අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝ ෂෙයා කරන්න. ඔයාගේ වැටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අපේ අම්මා මීට කලින් උයන්න කියලා දීපු එළවලු වර්ග, බත් වර්ග, ඒ ප්ලේලිස්ට් බලන්න. මෙන්න මේ ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන ඩෑන්සින් ඉතලේ උඩ තියෙන ලින්ක් එකක්. ඒ ලින්ක් එක ක්ලික් කරොත් ඔයාට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් apeamma.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. බොහොම දෙනෙක් අපේ අම්මගේ රෙසිපිස් වේලා රසයි කියලා ඒවයි රසගුණ කියලා එවලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. හැකිතාක් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ආයෙත් මම මතක් කරනවා. බොහොම ස්තුතියි.